ആയുബോവാൻ ഹത്രശ്രേണിയ പരിസര വിഷയ ഹയവന തേമാവ് അപ്പേ ആഹാര ആഹാര പാന അപ്പ ജീവിതേട്ട് അത്യാവശ്യായി അപ്പ വിസിൻ ഗണുലബന ആഹാര പ്രമാണയ ഗുണാത്മക ഭവ നിയമിത വിലാവട്ട ഗനീമ നീരോഗ്യ ദിവി പവത്മട്ട് ഹേതു വേണവ മേ തേമാവെന്ത് ഈ പിലിബന്ധവ അവദാനയ കിരീമ തമായി ബലാപുറത്തു വന്നേ ඒ වගේම ආහාර ගැනීමේදී යහපුරුදු සිරිත් විරිත් පිළිබඳ දැනුවත් කිරීමද මේ තේමාවෙන් බලාපොරොත්තු වෙන දේවල්. මේ පාඩමේ ක්‍රියාකාරකම් 10ක් තියෙනවා. අපි මුලින්ම අපේ ගුරුවත් පොතට අනුව ක්‍රියාකාරකම් එක. මේට નિયમિત ක්‍රියාකාරකම් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා මුලින්ම තියෙන්නේ දෙබසක් අපි බලමු අපේට මේ කොරෝනා වෛරසය නිසා ඇඳිරි නීතිය පවතින යුගයක අපි වෙනත් තාක්ෂණයන් මගින් දරුව දෙන්නෙක් සහභාගී කරගෙන මේ කටයුත්ත කරා අපි දැන් මුලින්ම සවන් දෙමු ඒ දෙබසට මොකද්ද මේ පුතාට තියෙන අමාරුකම පුතාගේ දීච කිව්වා දස්තමාටල් පෙන්වන්න කියලා. කියන්න බලන්නකෝ පුතාට තියෙන අමාරුකම් ටික. පුතා නිදාගන්නමයි හදන්නේ. මට කියන හැමතිස්සම මට ඉන්නවා කියලා. හිටපු ගමම කොහොමද දානවා? මොනවද පුතාට කන්න දෙන්නේ? මුදේට ඉල්ලන්නේ එළෝටි පාන්. මගේ කෑම බන්නක් කන්නෙම නෑ. එතකොට කොළවර්ග? කොළවර්ග විතරක් නෙවේ. එළවලු මුකුත් කන්නේ නෑ. ඇටි ජාති කටේ තියන්නෙම නෑ. එතකොට පුතා කන්න කැමති නෑද? බන්නක් කන්න ආස නෑ. පාන් රොටි ඉන්දියාප්පන කන්න ආසයි. ආමේ ඔක්කොම ලෙඩ තියෙනවා නම් වල වැසිකිලි යාම කොහොමද? දවස් දෙක තුනකට සැරයක් තමයි කියන්නේ. සමහර දවස් වලට කෑ ගහනවා. එතකොට මං ගස් සබ්බු දෙන්නවා. ගස් සබ්බු කටේ තියන්නේ නැහැ. ඔබ සවන් දුන්න ඒ දෙබසට අපූර්වට ඒ දරුවා අනේක රඟ දැක්ුවා. මෙහිදී ඒ වෛද්‍යවරයා වෙත ගිය දරුවා මොනවද තිබුණු අසනීප තත්වයන් ඊ අසනීප තත්වයන්ට හේතු වෙලා තියෙන්නේ මොනවද අපි ඒ ගැන සොයා බලන්න ඕනේ ඒ කියපු කාරණා සියල්ලම පෝෂදායිහි ආහාර වේලක් නොගත් දරුවෙකුට සිදුණු අකරතැබ්බින් තමයි එතනදි කතා කරේ දැන් අපි බලමු පෝෂදායි ආහාර වේලක් ගත් දරුවෙක්කුගේ තිබෙන ලක්ෂණ සහ පෝෂදායි ආහාර වේලක් නොගත් දරුවෙකුගේ තියෙන ලක්ෂණ මොනවද කියලා බලන්න මේ දෙබසේ අර වෛද්‍යවරයා වෙත ගිය දරුවාට තිබුණු රෝග ලක්ෂණ ඒ පෝෂදායි ආහාර වේලක් නොගත් දරුවෙක්නේ එයාට දැනුණා නිදිමත් දැනුණා අත්පාරෙදීම සිදු වුණා මහන්සිය දැනෙනවා කිව්වා ක්‍රීඩා කිරීමට අපහසුයි ප්‍රියමනාප බව නැතිව යයි වැසිකිලි යාමට අපහසුයි මෙන්න මේවා තමයි පෝෂදායි ආහාර වේලක් නොගන්නා දරුවා තුළ තියෙන ලක්ෂණ දැන් අපි බලමු පෝෂදායි ආහාර වේලක් ගන්න දරුවෙක් ළඟ තිබෙන ලක්ෂණ මොනවද කියලා එයා නිරෝගී පියකරුයි ක්‍රීඩාවට දක්ෂයි ක්‍රියාශීලී ඉක්මනින්ම වෙහෙසටපත් නොවේ කඩිසරයි දැන් ඔබට ක්‍රියාකාරකම් එක පැහැදිලි වෙන්න ඇති දැන් අපි ක්‍රියාකාරකම් එකට පැවරුමක් කරන්නයි සූදානම ඔබට දැන් සපයලා තියෙනවා පෝෂදායි ආහාර වේලක් ගන්නා දරුවෙක්ගේ තිබෙන ලක්ෂණ හිස්තන් පුරවන්න. ඊළඟට තිබෙනවා
පෝෂදායි ආහාර වේලක් නොගන්නා දරුවාගේ ලක්ෂණ ලියන්න. ඒ තමයි අපේ පළවෙනි ක්‍රියාකාරකම. ක්‍රියාකාරකම දෙක. අපි ගන්නා ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්‍ය කොටස් අපි හඳුනා ගන්න යන්නේ. අපි ගන්න ආහාර වේලක තියෙන්න ඕනේ බත්. ඒ වගේම ඒකට පලා අයිති වෙනවා එළවලු වර්ග දෙකක් ඕනේ වර්ණ දෙකකින් යුක්ත. ඊළඟට සත්ව ප්‍රෝටීන් අඩංගු ආහාරයක් අඩංගු වෙන්න ඕනේ. මාංශ භෝගයක් අඩංගු වෙන්න ඕනේ. ඒ වගේම අතුරු පසට යමක් තියෙන්න ඕනේ. මේ සියල්ලම එකතු වුණොත් තමයි හොඳ පෝෂදායි ආහාර වේලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ක්‍රියාකාරකම දෙකේ පෝෂක පිඟාන සකස් කරගන්නයි යන්නේ. වියලි ආහාර ද්‍රව්‍යවලින්. අපි දන්නවා පෝෂක පිඟානයෙන් භාගයක්ම බත්වලින් තමයි පිරෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය දේ හාල් වලින් යොදා ගන්නවා. භාගයට වඩා ටිකක් අඩුවෙන් ඒ භාගයේ සම්පූර්ණ කිරීමට යොදා ගන්නවා අල. ඒ කියන්නේ අල වර්ගයක් යොදා ගන්න පුළුවන්. මම මෙහිදී යොදා ගන්නේ අර්ථාපල්. මේ වෙනුවට බතල මඤ්ඤොක්ක වගේ දෙයක් යොදා ගන්න පුළුවන්. ඊළඟට මේකෙදි ඊළඟට අපි යොදා ගන්න ඕනේ එළවලු වර්ග දෙකක්. එළවලු වර්ග වලින් අපි පාට දෙකකින් යුක්ත පලා එළවලු වර්ග දෙකක් යොදා ගන්නෙ. මම මේ සඳහා යොදා ගන්නවා වම්බටු සහ බෝංචි. පාට දෙකකින් යුක්ත එළවලු වර්ග දෙක මම තෝරගත්තා. ඒක සාමාන්‍යයෙන් ඒ පෝෂක පිඟානෙන් හතරෙන් එකක් පමණ. ඊට පස්සේ අපි යොදා ගන්නවා ඒ පෝෂක පිඟානට පලා වර්ගයක්. මම යොදාගෙන තිබෙන්නේ මේ අවස්ථාවේ සාරණ. සාරණ යොදාගත්ත පලා වර්ගය සඳහා. මේකට අපිට ඊළඟට යොදා ගන්න පුළුවන් ශාක ප්‍රෝටීන. ශාක ප්‍රෝටීන වශයෙන් මම මේ සඳහා යොදාගත්තේ පරිප්පු. ඔයාලා හැමෝම කැමති ඉනි පරිප්පු වලට ඔන්න පරිප්පු යොදාගත්තා. දැන් අපි ඊළඟට යොදා ගන්නවා මේ පෝෂක පිඟානට මාංශ ප්‍රෝටීන්. මාංශ ප්‍රෝටීන් සඳහා අපිට යොදා ගන්න පුළුවන් බිත්තර, මස් මාළු, ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. කරවලත් යොදා ගන්න පුළුවන්. මේ මං යොදා ගන්නේ හාල් මැස්සෝ කරවල. ඔන්න පෝෂක පිඟාන වියලි ද්‍රව්‍ය වලින් සකස් කරගත්තා. එතකොට මෙවැනි ආහාර පිඟානක් අපි උයාගෙන කෑවහම හොඳ සමබරයෙන් යුක්ත වෙන. සමබරයෙන් යුක්ත වෙනවා. මේ පෝෂක පිඟානට අයිති වෙනවා තවත් දෙයක්. ඒ තමයි වතුර වීදුරුව. වතුර වීදුරුව වගේම අපිට පෙරගෙඩියක් මේ සඳහා අතුරුපස යොදාගත්තොත් සමබර වෙලා පෝෂක පිඟානක් බවට පත් වෙනවා. පෙර නැත්තම් අපිට ජම්බු ගෙඩියක් හරි ගන්න හම්බුනොත් ඒකත් හොඳ අතුරුපසක්. කෙසෙල් ගෙඩියක් ඒ වගේ පළතුරක් අපිට යොදාගත්තොත් අපි පෝෂදායි ආහාර වේලක් ලබාගෙන තියෙනවා. එතකොට අපි දැන් මේ වියලි ආහාර ද්‍රව්‍ය වලින්නේ මේ පෝෂක පිඟාන හැදුවේ. දැන් අපි බලමු සැබෑ ආහාර වලින් බත් පිඟානක් බෙදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ නිකම්ම බත් පිඟානක් නෙමෙයි පෝෂක බත් පිඟානක්. අපි පෝෂිත බත් පිඟානට උචිත වන්නේ රතු සහල් බත්. පිඟානෙන් භාගයට අඩු ප්‍රමාණයක් බත් බෙදා ගන්නවා. ඊට පස්සේ අපි වැඩිපුර මැල්ලුම් ප්‍රමාණයක් එක් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ මුං ඇටයි පරිප්පුයි එකට එකහු කරලා සකස් කරගත් ව්‍යංජනයක්. අපිට මේ සඳහා නිමිති සාරණත් එක් කර ගන්න තිබුණා. පෝෂක බත් පිඟානට බණ්ඩක්කා, ඒ වගේම තවත් එළවලුවක් ඒ සඳහා යොදා ගන්නවා. ඒ තමයි මෑකරල් බෙදුමක්. දැන් අපි සත්ව ප්‍රෝටීන් ලෙස මාළු කෑල්ලක් එක් කරගන්නවා. දැන් අපේ පෝෂක බත් පිඟාන සම්පූර්ණයි. පුංචි ඔයාලා අම්මත් එක්ක එකතු වෙලා මෙවැනි පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර වේලක් පිළියල කරන්න.
දරුවනේ අපි ගන්න ආහාරවලින් සිදුවෙන කාර්යයන් මොනවද? කල්පනා කරලා බලන්නකෝ. අපි ආහාර ගන්නාම අපේ ශරීරයට ලැබෙන්නේ මොනවද? ඔබට මතක් වුණා නම් අපේ ශරීරයට ශක්තිය ලැබෙනවා කියලා ඔබ නිවැරදි. අපි ගන්න ආහාරවලින් ශරීරයට ශක්තිය ලබා දෙනවා. ඒ වගේම තමයි අපි ගන්න ආහාරවලින් ශරීරය වර්ධනය කරනවා. ශරීර වර්ධනය වීමත් ආහාර ගැනීමෙන් සිදුවෙනවා. ඊළඟ කාරණේ තමයි අපි ආහාර ගැනීමෙන් සිදුවන ඊළඟ කාර්යය තමයි ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම. අපි ගන්න ආහාරවලින් කරන කාර්ය තුන ශරීරයේ ශක්තිය වර්ධනය වීම, ශරීරයේ වර්ධනය වීම, ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම. අපි ගන්නා මේ ආහාර මේ කරන කාර්යයන් අනුව අපි දැන් වෙන් කරමු. දැන් අපි බලමු ශරීරයට ශක්තිය ලබා දෙන ආහාර මොනවද කියලා. ශරීරයට ශක්තිය ලබා දෙන ආහාර තමයි බත්, කොස් වගේ දේවල්, කොස් දෙල් වගේ දේවල්, බතල, මඤ්ඤොක්කා වගේ දේවල්, පාන් වගේ දේවල්. අපි ශක්තිය වඩන ආහාරය. වගේමයි සීනිත් ශක්තිය ලබා දෙන ආහාරයක්. හැබැයි පාන් පිටි ආහාර වෙනුවට හාල් පිටි යොදා ගැනීම තමයි ශරීරයට හොඳ. අපි දැන් බලමු ශරීරය වර්ධනය කරන ආහාර මොනවද කියලා. මේක අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ශාක ප්‍රෝටීන්, අනිත් එක තමයි සත්ව ප්‍රෝටීන්. ශාක ප්‍රෝටීන් වලට කියනවා අපි මාෂ භෝග කියලා. පරිප්පු, කඩල, මුං ඇට, ඒ වගේ දේවල් තමයි මාෂ භෝග වලට අයිති වෙන්නේ, නැත්තම් ශාක ප්‍රෝටීන් ගණයට අයිති වෙන්නේ. මේ පිඟානේ අපිට දකින්න ලැබෙනවා සත්ව ප්‍රෝටීන. සත්ව ප්‍රෝටීන් වලට කෝනිස්සෝ, හාල්මැස්සෝ, මාළුව, මේ සෙමන්ටින් එක වගේම අපට යොදා ගන්න පුළුවන් බිත්තර, මස්, මාළු, කිරි බිත්තර, මේ සියල්ලම අයිති වෙනවා සත්ව ප්‍රෝටීන් වලට. මේ ශාක ප්‍රෝටීන වගේම සත්ව ප්‍රෝටීන් වලින් සිදු කරන්නේ ශරීරයේ වර්ධනය වීම. අපි දැන් බලමු ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන ආහාර මොනවද කියලා. මේ එළවලු වර්ග සියල්ලම ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන ආහාර. ඒ වගේම තමයි පළතුරු. ඒ විතරක් නෙවෙයි, පලා වර්ගත් මේ කාණ්ඩයට අයිති වෙනවා. එළවලු පළතුරු ශරීරයේ ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමට උදව් වෙනවා. දැන් ඔබට අවබෝධ වෙන්න ඇති, අපි ගන්න ආහාර ශරීරයේ ශක්තිය ලබා දෙන ආහාර, ශරීරය වර්ධනය කරන ආහාර වගේම ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන ආහාර වර්ග මොනවද කියලා. හොඳයි දුවේ පුතේ, දෙවනි ක්‍රියාකාරකමට අදාළ වන පැවරුම් කීපයක් දෙන්නයි මේ සූදානම. ඔබට පුළුවන් මේ ක්‍රියාකාරකම් කිරීම තුළින් ඔබට මේ දැනුම තහවුරු කරගන්න. දෙවනි ක්‍රියාකාරකමට අයිති පළවෙනි ඇගීම තමයි වගුවක් තියෙනවා ඔබට. බත්, පලා වර්ණ දෙකකින් යුත් එළවලු වර්ග, සත්ව ප්‍රෝටීන් අඩංගු ආහාර, මාෂ භෝග, අතුරුපස, මේ සඳහා යොදා ගන්නා ආහාර ද්‍රව්‍ය ඔබට ඒ වගුවේ ඉස්සරහෙන් අඳින්න හෝ නම් ලියන්න පුළුවන්. එතකොට ඔබට අවබෝධ වෙනවා ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්‍ය කොටස්. දෙවනි ක්‍රියාකාරකමට අයිති දෙවනි පැවරුම. මේ පැවරුම තියෙන්නේ අපේ පාසලේදී අපේ යාළු මිත්‍රයන් ගේන කෑම වේලවල් දිහා බලලා මේක සම්පූර්ණ කරන්න. හැබැයි කොරෝනා වෛරසය නිසා අපි දැන් ඉන්නේ ඇඳිරි නීතිය කාලය තුළනේ. අපට ඒක බලන්න බැරි වෙන නිසා අපේ ගෙදරම ආහාර වේලවල් දින තුනකදී සටහන් කරමු. දෙවනි ක්‍රියාකාරකමේ තුන්වෙනි අභ්‍යාසය තමයි පෝෂදායී ආහාර වේලක් ගැනීමෙන් අපේ ශරීරයට සිදුවෙන කාර්යයන් තුන ඔබට ලියන්න තියෙන්නේ. පළවෙනි එක ශරීරයට ශක්තිය ලැබෙනවා, ශරීරය වර්ධනය වෙනවා, ශරීරය ආරක්ෂා වෙනවා කියන කාර්යයක් ඔබට ඒ පැවරුම කරන්න පුළුවන්. දැන් අපි දෙවනි ක්‍රියාකාරකමේ හතරවෙනි පැවරුම කරන්න යන්නේ. අපි අර පෝෂක පිංගාන කරානේ, අන්න ඒකට අනුව කහපාටින් දැක්වෙන්නේ එළවලු හා පලා වර්ග. එතකොට දුමුරු පාටින් සත්ව ප්‍රෝටීන් හා ශාක ප්‍රෝටීන්, දම් පාටින් ධාන්‍ය හා අල වර්ග. ඒ අපි කරපු ක්‍රියාකාරකම
උදව් කරගෙන මේ පෝෂක පිඟාන අපි අඳිමු. ක්‍රියාකාරකම 3. ක්‍රියාකාරකම 3ට අපට යෙදිලා තියෙන්නේ නිරෝගී පැවැත්මක් සඳහා පෝෂදායි ඖෂධ ගුණ ඇති පාන වර්ග. වෙළඳ පොලේ ඇති බොහෝමයක් පාන වර්ග පානයට නුසුදුසු ගුණාත්මක බවින් තොර ඒවා. කෘතිම රසකාරක හා වර්ණක යෙදු අධික සීනි සහිත පාන වර්ග වෙළඳ පොලේ දකින්න තිබෙනවා. ඒවා ශරීරයට අහිතකරයි. ඒ නිසා හැම විටම ඖෂධ ගුණයෙන් යුත් පාන වර්ග ගැනීමට පුරුදු වීම ශරීරයට හිතකර බව හොඳින් මතක තබා ගන්න. දැන් අපි බලමු මේ මොනවද ඖෂධීය පාන කියලා. අපිට යොදා ගන්න පුළුවන් තම්බා ගැනීමෙන් ඖෂධීය පාන සකස් කරගන්න. මොනවද තම්බා ගැනීමෙන් හදා ගන්න පුළුවන් ඖෂධීය පාන? අපි බලමු ඖෂධීය පාන හදා ගන්න තවත් ක්‍රමයක් තමයි කැඳලෙස. දැන් අපි බලමු කැඳලෙස සකස් කර ගන්න ඖෂධීය පාන. දුවේ පුතේ, ඔයාලා ඖෂධීය පානයක් වන කොළ කැඳ අම්මත් එක්ක එකතු වෙලා පිළියෙල කරන්න ඉගෙන ගන්න. දැන් අපි බලමු ඖෂධීය පාන ලෙස සකස් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි බීම සකස් කිරීම. මේ ඖෂධීය ලෙස බීම සකස් කරගන්න අයුරු දැන් අපි සකස් කරගත්ත ඒ ඖෂධීය පානවල සහ අපේ කෘතිම පාන වර්ගවල තිබෙන වෙනස මොනවාද කියලා අපි හඳුනාගමු. අපි හදාගත්ත ඖෂධ පානවල අධික සීනි නැහැ. ඒ වුණාට වෙළඳ පොලේ කෘතිම පානවල අධික සීනි පවතිනවා. ඒ වගේම තමයි වර්ණක යොදාගන්නේ නැහැ. කෘතිම වර්ණක යොදාගන්නේ නැහැ. ඒත් කෘතිම බීම වර්ගවල වර්ණක යොදා ගන්නවා. ඒ වගේම තමයි රසායනික ද්‍රව්‍ය අපි මේ හදාගත්ත ඖෂධ පානවල දකින්න නැහැ. රසායනික ද්‍රව්‍ය. ඒ වගේම රසකාරකත් ඒවයේ අඩංගු වෙන්නේ නැහැ. ඒ අනුව අපි හදාගත්ත පාන වර්ග, ඒ කියන්නේ තම්බා ගැනීමෙන්, කැඳ සාදීමෙන් සහ බීම ලෙස සකස් කරගත්ත පාන වර්ගවල අධික සීනි යොදාගෙන නැහැ, වර්ණක යොදාගෙන නැහැ, රසායනික ද්‍රව්‍ය යොදාගෙන නැහැ, රසකාරක යොදාගෙන නැහැ. එහෙනම් අපි පුරුදු වෙන්න ඕනේ ඖෂධීය පාන පරිභෝජනයට. දැන් තුන්වෙනි ක්‍රියාකාරකම අවසානයේ පළවෙනි අභ්‍යාසයට යන්නයි සූදානම. ඒ තියෙන්නේ ඔබට තම්බා ගැනීමෙන් යොදා ගන්න ඖෂධ වර්ග මොනවද, කැඳ ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය මොනවද, බීම ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය මොනවද කියලා ඒ වගු සම්පූර්ණ කිරීම. දැන් අපි තුන්වෙනි ක්‍රියාකාරකමේ දෙවෙනි අභ්‍යාසයට යමු. එහිදී තියෙන්නේ ඖෂධීය ගුණ ඇති පාන වර්ගවල යොදාගත්තේ නැති දේවල් හතරක් අපි කිව්වානේ. අන්න ඒ දැනුම ආශ්‍රයෙන් ඒ පැවරුම කරන්න. දැන් අපි ආහාර පාඩමේ ක්‍රියාකාරකම 4ට යන්න සූදානම. 4වෙනි ක්‍රියාකාරකමේදී සිදු තියෙන්නේ අපට ආහාර පාන පිළිගැන්වීම. අපි දැන් බලමු ආහාර පාන පිළිගැන්වීම සිදු කරන්නේ කොහොමද කියලා. ආහාර වර්ගයට හෝ පාන වර්ගයට හෝ ගැලපෙන ආකාරයේ සුදුසු භාජන තෝරා ගැනීම මුලින්ම සිදු කරන්න ඕනේ. යම් භාජනයකට ආහාර හෝ පාන දැමීමට පෙර ඒවා හොඳින් සෝදා ජලයේ ඉවත් වනසේ හොඳින් පිසදාගත යුතුයි. ආහාර හා පාන වර්ග බඳුන් වලට දැමිය යුතු ප්‍රමාණය වඩා ඉක්මවා නොදැමිය යුතුයි.
අඬුව සහිත බඳුනක් පිළිගන්වන්නේ නම් එම බඳුනේ අඬුව ලබා ගන්නාගේ දකුණු පසින් පිහිටන ආකාරයෙන් පිළිගැන්වීම පිළිගන්වන ආකාරයේ හෝ පාන වර්ගයේ හෝ ස්වභාවය අනුව අත්පිස්නා තැබීම හා අත්පිස්නා සිත් ගන්නාලු සුළු ආකාරයෙන් නවා තැබීම පිළිගැන්වීම සිදු කරන බන්දේසියේ පිරිසිදුකම හා ඒ මත පිළිගන්වන ආහාර හැලී විසිරී නොතිබීම හතර ශ්‍රේණියේ පරිසර විෂයයේ අපේ ආහාර පාඩමේ ක්‍රියාකාරකම් 10ක් තියෙනවා ඒ ක්‍රියාකාරකම් වලින් හතරක් අපි කරලා අවසන් කරා මේ වීඩියෝව ආහාර 1 කියලා නම් කරන්නේ ඉතුරු ක්‍රියාකාරකම් 6 ආහාර 2 කොටසෙන් බලාපොරොත්තු වෙන්න මම සුදර්ශනා රංගනී පැල්පොළ